පුංචි තිරේ මෙන්ම රිදී තිරේත් කාගේත් ආදරය දිනු ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනට අද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ බව ඇගේ දියණිය ඉනෝකා විසින් මුහුණු පොතේ සටහනක් තබමින් දැනුම් දී තිබුණා. එමෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණද ශ්‍රියානි අමරසේනට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කර ඡායාරූප පෙළක් එක් කර තිබුණා. දයාබර ඔබ සැම වෙත. මේ වන විටත් ඔබ දන්වා ඇති මගේ මවට කොවිඩ් ආසාදිතව ඇති බව. සමාජ විද්‍යුත් මාධ්‍ය අතරේ අසත්‍ය තොරතුරු පැතිරීමට ඉඩකඩ ඇති බැවින් ඊට පෙර ඔබ දැනුවත් කිරීමට මම අදහස් කළා. ඇය සුවෙන් දුරකථන ඇමතුම් ගලා එනවා නොනවති. ඇය ගැන විමසලා ඇයට මේ අවස්ථාවේ අවශ්‍ය විවේකය සහ ඔයාලගේ ආදරය. ඉතින් අපි පතමු ඉක්මනින් ඇයට සුව වෙන්න කියලා. ඔයාලත් බොහොම පරිස්සමෙන් ඉන්න. අම්මි වැක්සීන් දෙකම අරන් ඉන්නේ. තෙරුවන් සරණයි. ශ්‍රියානි අමරසේන අක්කට රෝබිය දුරු වූ නිරෝග සුවයම ජනනය වේවා. ප්‍රවීණ රංගනවේදිනී ශ්‍රියානි අමරසේනට මේ වන විට ලොවක් පීඩා විදින මාරාන්තික කොරෝනා රෝගයට ගොදුරු වී සිටින අතර ඇය මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. අප මෙන්ම මුළු මහත් ලෝකයේම එකුත් වසරේ සිටම මේ නව කොරෝනා වෛරසයෙන් දුක් පීඩා විඳින බව සත්‍යක්. එමෙන්ම ඒ නිසාත් ප්‍රියයන්ගේ අහිමිවීම් සහ දැසින් දකින්නට තරම් නොවූ සංවේදී බොහෝ දේද දකිමින්ද දුකට පත්ව කම්පාවන්නට අපට මේ රෝගයට ඉඩහසර වෙන් කොට තිබීම කනගාටුදායක තත්ත්වයකි. රෝබියෙන් අප වෙලී සිටින විට අප හිතාදර ශ්‍රියානි අක්කාට මේ රුදුරු විවාදියට පත්ව සිටින බව දැනගැනීම මහත් දුකට හේතුවකි. අනෙක් රටවලට වඩා අපේ රටේ රෝගයට ගොදුරු වූ බොහෝ දෙනෙකු සුවය ලබන අතරම ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන සුවවිරුවන් හටද සහනයක් වෙමින්ද අපද මේ වන විට ආරක්ෂිතව සිටීම ඉතා වටිනා දෙයකි. ශ්‍රියානි අක්කා නිසකවම ඉතා ඉක්මනින් පූර්ණ සුවය ලබා යලිත් ඉතා නුදුරේම අප සමග යලි දොඩමලු වන බව නිසකයි. එනිසාවෙන්ම අප සියලු දෙනා අප අදහන විශ්වාස කරන ආගමට දහමට අනුව එක සිතින් ඇයට ඉක්මන් සුවයම පතුමු යැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම ඇය මේ වන විට සුවය ලබමින් සිටින බවද මට ඇගේ දුවනිය වන හිතාදර ඉනෝකා විසින් පැවසූ අතර ඇයට අවැසි විවේකය වෙනුවෙන් මේ මොහොතේ ඇයට ඇමතුම් ලබා දෙමින් දුක සැප නොවිසන ලෙසද ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. නුදුරු දිනක ඇය සුවපත් වී අප සැම සමගින් වෙනදා මෙන්ම පිළිසඳරේ යෙදෙන බව දැඩිව විශ්වාස කරන්නෙමු. හිතාදර ශ්‍රියානි අක්කේ ඔබට අනන්ත වූ බුදුගුණ බලෙන් තෙරුවන් සරණින් ඉක්මනටම සුවය ලැබේවා.